හොඳයි මේ පාඩමෙන් බලමු. ඔයාලට මේ පේන්න තියෙන මේ 3D බොට්ල් එක කොහොමද නිර්මාණය කරගෙන තියෙන්නේ කියලා. ඇත්තටම මෙතෙන්දී ඒ කියන්නේ 3D shape එකක් අපි නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක තමයි මෙතෙන්දී කතා කරන්නේ. Illustrator වල menu එකක් තියෙනවා, effects වල menu command එකක් 3D 3D revolve කියලා. එන්න මේ කමාන්ඩ් එක හරහා තමයි අපි 3D shapes නිර්මාණය කරගන්නේ. ඉතින් එතකොට එක දින ඒ සඳහා අපිට අවශ්‍ය වෙන මූලිකම අවශ්‍යතාවය තමයි අපි නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙන 3D shape එකේ එක් පැත්තක් අපි ලයින් එකක් මගින් පෙන්වන්න ඕන. ඔයාලට මම නිර්මාණය කරගෙන තිබ්බ පාත් එක මේ විදිහට ලීඩරක් පෙන්වන්න. මේ නිර්මාණ මේ බොට්ල් එක නිර්මාණය කරගෙන තියෙන්නේ ඒ බොට්ල් එකේ එක් පැත්තක්ක ආකාරයට නිර්මාණය කරගත්ත පාත්යකින් තමයි මේ 3D බොට්ල් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මෙතෙන්දී අපි දැනගන්න ඕන කොහොමද අපි මේ අපි නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙන 3D shape එකේ එක් පැත්තක් පාත් එකක් ආකාරයට නිර්මාණය කරගන්න කියලා. ඉතින් මේක කරන්නේ අපි pen tool එකකින් තමයි ඇත්තටම කරන්නේ. pen tool එක සම්බන්ධව මම මීට කලින් ඉදිරිපත් කරපු පාඩමේ ඇඩ් කරලා ඇති pen tool එක ඒ සම්බන්ධව වැඩිදුර විස්තර වුණා. pen tool එක කොහොමද වැඩ කරන්නේ කියන එක ඒ පාඩමින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ නිර්මාණය කරගන්න අවශ්‍ය වෙන හැඩේ කියන්නේ shape එක අපිට එක්ක හිතලා නිර්මාණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් අපේ ළඟ image එකක් තියෙනවා. එහෙම නැත්නම් download කරලා අරගෙන කිසියම් image එකක් අපිට පුළුවන් ඒ shape එක 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 පැත්තක් trace කරගන්න. ඉතින් මෙතෙන්දී නිර්මාණය කිරීමට අදහස් කරන්නේ model එකක් හින්දා මෙතන මගේ ගාව තියෙනවා download කරලා 갖ත image එකක් bottle එක image එකක් ඔයාලට පේනවා. ඉතින් ඔයාලට පුළුවන් intent එකෙන් සොයලා ඔයාලා නිර්මාණය කරගන්න අවශ්‍ය වෙන 3D object එකේ හැඩේ image එකක් download කරගෙන file place command එක හරහා Illustrator file එක තුළට අරගන්න පුළුවන්. අරගෙන ඒ image එකේ එක් කොටසක් එක් පැත්තක් pen tool එක මගින් නිර්මාණය කරගන්න. ඉතින් මම ඔයාලට නැවතත් පෙන්නන්නම් මම මේ නිර්මාණය කරගත්ත පාත් එක delete කරලා අලුතෙන් අපි බලමු කොහොමද මේ නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මෙතෙන්දී ඔයාලට පේනවා ඇති pen tool එක ගැන කතා කරද්දී අපි සඳහන් කළ ආකාරයටම මෙතෙන්දී මම fill color එක none ලෙසත් pen tool එක select කරගෙන fill color එක none ලෙසත් outline එක සඳහා රතු වර්ණය red color එකත් outline width එක 1 point එක සකස් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ නිර්මාණය කරගෙන බලාපොරොත්තු වෙන ෂේප් එකේ එක් පැත්තක් ගයිඩ්ලයින් එකක් අවශ්‍ය නම් තියාගන්න. මේ විදිහට එක් පැත්තක් නිර්මාණය කරගන්න. ඉතින් මම මෙතන මේ කොටසක ආරම්භ කරන්නම්. කොහොමද ඔයාලට පේන්නේ ඇති pen tool එකෙන් ක්ලික් කරලා ඉතින් නැවතත් වෙනස් වෙලා තියෙනවා pen tool එකේ settings. අපි නැවත බලමු මම pen tool එකේ කොහොමද අපිට fill color එක none less තමයි තියාගන්නේ. outline එක සඳහා red color එක දෙමු. outline width එක 1 point. එතකොට මේ ස්ථානේ මම ආරම්භ කරලා මේ විදියට path එකක් හැටියට නිර්මාණය කරගනිමින් අපිට පුළුවන් මේ bottle එකේ මේ මූලික shape එක මෙහෙම click කරගනිමින් නිර්මාණය කරගන්න. ඔයාලට පේනවා ඇති ක්ලික් කලින් pen tool එක පාවිච්චි කරද්දී අපි දීපු උපදෙස් වලට අනුව pen tool එක කොහොමද මම යූස් කරන්නේ කියලා මෙතන curve එක අවශ්‍යයි. මේ විදිහට ක්ලික් කරමින් නැවත නැවතත් ක්ලික් කරමින් මේ විදිහට path එක සකස් කරගන්නවා. ඔයාලට පේනවා ඇති මෙතෙන්දී පළවෙනි අවස්ථාවෙන්ම මට අවශ්‍ය විදිහට මේ කර්ව් එක සකස් වුණේ නැහැ. ඒ ගැටලුවක් නෙමෙයි ඇත්තටම. අපිට දෙවනු පුළුවන් පාත් එක අපිට අවශ්‍ය ආකාරයට සකස් කරගන්න. ඉතින් මූලිකවම ක්ලික් කරමින් අපිට අවශ්‍ය විදිහට මේ කර්ව් සකස් කරන්න. දැන් ඔයාලට පේනවා ඉතින් මෙතන අනවශ්‍ය ලෙස කර්ව් එක යනවා වගේ තේරෙනවා නම් මම මෙතන අන්ඩු කරන්නම්. pen tool එක පාවිච්චි කරද්දී මම කිව්වා මේ පොයින්ට් එකට නැවත ක්ලික් කරන්න pen tool එකෙන්. එතකොට මේ පැත්තේ තියෙන handle එක delete වෙනවා. handle එක delete වුණාට පස්සේ අපිට පුළුවන් මේ curve එක අපිට අවශ්‍ය ආකාරයට නැවතත්
සකස් කරගන්න. මෙතෙදිත් එහෙමයි මේ විදිහට. ඉතින් ඊළඟ අපිට අවශ්‍ය වෙන්නේ curve එක සකස් කරගන්න. මේ විදිහට නිර්මාණය කරගෙන අපිට අවශ්‍ය shape එක අපිට පේන විදිහට කොහොමද අපි හැඩතලයක් මේ විදිහට නිර්මාණය කරගන්නේ කියලා. මෙතෙන්දී අවශ්‍ය විදිහට ම ආවෙන හැටතම පස්සේ සකස් කරගන්න පුළුවන් අපිට ඒ හැඩය අපේ අවශ්‍ය ආකාරයට. ඔයාලා වම් මේ මදක් ඉක්මනින් තමයි මේ වීඩියෝ එක සඳහා මේ හැඩය නිර්මාණය කරගත්තේ. ඉතින් ඔන්න මේ හැඩය අපි ඔන්න මේ ආකාරයට නිර්මාණය කරගත්තට පස්සේ pen tool එකේදී සඳහන් කර ආකාරයටම නැවතත් මේ වගේ අපිට අනවශ්‍ය විදියට තියෙන කොටස් අපිට පුළුවන් direct selection tool එකෙන් මේ විදියට අපේ path එකට ගැලපෙන ආකාරයට අපේ shape එකට ගැලපෙන ආකාරයට සකස් කරලා නියම විදියට finish කරගන්න පුළුවන්. අපි හරියටම ඒ කියන්නේ අපි trace කරන image එකේ ආකාරයටම path එක සකස් කරගත්තොත් තමයි අපිට නිවැරදිව ලැබෙන්නේ අපි බලාපොරොත්තු වෙන හැඩය. මම ඔයාලට ඒකත් පෙන්වන්න මේ හැඩය යම් යම් ආකාරයෙන් පොඩි පොඩි වෙනස්කම් සිදු කරලා අපිට පුළුවන් මේ අපි ලබා ගන්න 3D image එකේ හැඩය අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් කරගන්නත් පුළුවන්. ඉතින් දැන් අපි මෙතනදී දැනගත්තා කොහොමද අපිට නිර්මාණ කරගන්න අවශ්‍ය වෙන 3D image එකේ කොටස් කියන්නේ එක් පැත්තක් පහත් එකක් ආකාරයෙන් නිර්මාණ කරගන්න කියලා. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු මේක ආකාරයෙන් කියලා මේ පාත් එකෙන් කොහොමද මේ ඉෆෙක්ට් එක අපි සම්පූර්ණ කරගන්නේ කියලා.